ළමයින් සුවඳයි මල් සේම, නුවනින් එළියයි හිරු සේම, සඳ වතුරෙන් නහවන සේම, සුරකිමු අපි සැමබෝම. එනම් අද විෂන් ටෝක් වැඩසටහනින් ඔබට දෙමව්පියන් වශයෙන් ඔබට යමක් කතා කරන්නයි අද මේ වැඩසටහන යොදාගත්තේ. එහෙනම් ඔබගේ දරුවා පිළිබඳව මම මේ ඉහත කිව්ූ පැදිපෙළ සිතමින් මුමුණමින් මදක් මෙනෙහි කර බලන්න. ඔබගේ දරුවා පිළිබඳව මදක් මෙනෙහි කරන්න. පිපෙන්නට වෙරදරන ඔබේ මල් කැකුල පිළිබඳව මදක් සිතන්න. ලස්සන රන්වන් සමනලයෙක් වගේ පැහැපත් රුවක් ඇති ඔබේ දරුවා පිළිබඳව මදක් මෙනෙහි කර බලන්න. අද විෂන් ටෝක් වැඩසටහනින් ඔබගේ වටිනා කාලයෙන් බිඳක් කැප කරලා ඔබගේ දරුවා පිළිබඳව මෙනෙහි කර බලන්න. එහෙනම් අපි කතා කරමු ඔබේ දරුවා සම්බන්ධයෙන්. ඔබේ දරුවා පිළිබඳව කතා කරද්දී ඔබට හැකියාවක් තියෙන්න ඕන ඒ පිපෙන්නට වෙරදරන මල් කැකුලට, ඒ අත්තට විහිදා පියාඹන්නට වෙරදරන ඔබේ සමනලයාට පාර විවර කරන්න, එසේත් නැත්නම් පරිසරය හදන්න. එහෙනම් ඒ හැකියාව තියෙන්නේ ඔබට. ඒ කියන්නේ යහපත් මව්පිය භාවයක් ලබා ගැනීම සම්බන්ධයෙන්. එහෙනම් යහපත් මව්පිය භාවයක් කියන්නේ කුමක්ද? යහපත් මව්පිය භාවයක් කියලා කියන්නේ කායිකව, මානසිකව, සමාජීය, ආධ්‍යාත්මික වශයෙන් මේ පවතින සෞඛ්‍යමත්, ඒ වගේම නිරෝගිමත් දරුවෙකු බිහි කර ගැනීම තමයි යහපත් මව්පිය භාවයක් කියලා කියන්නේ. ඒ කුමන ආකාරයේ මව්පිය භාවයක් වුවත් ඒ යහපත් මව්පිය භාවයක් වීම ඉතාමත් වැදගත් වෙනවා මේ දෙමව්පියන් වශයෙන්. ඒ සම්බන්ධයෙන් ඔබට මීට පෙර විෂන් ටෝක් වැඩසටහන් වලදී අපේ සම්පත්දායිකා නිරෝධි දසනායක මෙනවිය විසින් ප්‍රකාශ කරලා තියෙනවා කොහොමද යහපත් මව්පිය භාවයක් ලබා ගන්න ආකාරය පිළිබඳව. ඒ වැඩසටහනත් මේ අතරතුරම නරඹන ලෙස ඉල්ලා සිටිමින් මා ඉදිරියට කතාව ගෙන යන්නම්. කෙසේද මේ යහපත් මව්පිය භාවයක් ඇතිවුවායෙන් පසු ඔබේ දරුවා නිවසින් බැහැරව පාසල් අධ්‍යාපනයට යොමු වෙනවා? මේ පාසල් අධ්‍යාපනය දිගින් දිගටම සිදුවෙමින් යද්දී ඔබේ දරුවා සංක්‍රමණික වයස් වලට පැමිණෙනවා. ඒ එක වයසක් තමයි ඔබේ දරුවා මුහුණ දෙන නව යෞවන වියේ කියලා කියන්නේ. නව යෞවන වියේදී ඒ දරුවාට විවිධ වූ අධ්‍යක්ීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නව යෞවන වියට පාතැබීමට පෙර ඔබේ දරුවා පාසල් අධ්‍යාපනය ලබද්දී මේ තරඟකාරී ලෝකයේ තරඟකාරී විභාග වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ වගේ එක් කඩේම් විභාගයක් තමයි ශිෂ්‍යත්ව විභාගය කියලා කියන්නේ. තව සතියකට අඩු කාලයකදී එම විභාගය පැවැත්වෙනවා. ඒ වගේම අපස උසස් පෙළ විභාගය, එයත් තව සතියකට අඩු කාලයකදී පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවන් වලදී ඔබගේ දරුවා මේ කුමන හෝ අවස්ථාවක ඒ කඩේම් විභාගවලට මුහුණ දීමට බලාපොරොත්තු වන දරුවෙක් සිටින මවක් පියෙක් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ලැබූ යහපත් මව්පිය භාවය ඉදිරියට ගෙන යාමක් වශයෙන් ඔබේ දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඔබ වෙරදරන්නට පුළුවන්. එහෙම වෙරදරද්දී ඔබේ දරුවා පිළිබඳව ඔබ සිතිය යුත්තේ කෙසේද? අන්න ඒ සම්බන්ධයෙන් තමයි මගේ වැඩි අවධානය යොමු වෙන්නේ. ඒකෙදී මම ප්‍රධාන වශයෙන් කාරණා කිහිපයක් ඉදිරිපත් කරනවා ඔබ කෙසේද දරුවා දිහා බැලිය යුත්තේ කියලා. ඒකෙදී දැන් උදාහරණයක් විදිහට මම ගත්ත ශිෂ්‍යත්ව විභාගය සහ අපස උසස් පෙළ විභාගය කියන මේ කඩේම් විභාග දෙක ඉතාමත් මෑතකදී මුහුණ දෙන්න තියෙන අභියෝග දෙකක්. මේ අභියෝග දෙකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඔබගේ දරුවා සම්බන්ධයෙන් කතා කරද්දී ඔබේ දරුවාව කෙසේද ඒකට යොමු කර යත යුත්තේ කියන කාරණාව සම්බන්ධයෙන් මීට පෙර මතක තබා ගැනීමේ ක්‍රමවේද, ඒ වගේම පාඩම් කළ යුත්තේ කෙසේද, ඒ සම්බන්ධයෙන් මීට පෙර ඔබට දැනුවත් කිරීම විෂන් ටෝක් වැඩසටහනේ සම්පත්දායිකා සුමිත්‍රා දිසානායක මෙනුවී ඉදිරිපත් කරා. ඒ වගේම ඒකේ දිගුවක් විදිහට ගත්තොත් කොහොමද අපි දෙමව්පිය විදිහට දරුවාට සැලකිය යුත්තේ කියන කාරණාව ගත්තාම ප්‍රධාන වශයෙන්ම ඔබ දරුවාට කොන්දේසි විරහිතව සවන් දෙන්න ඕන. ඒක තමයි ප්‍රධානතම කාරණාව. කොන්දේසි විරහිතව සවන් දෙනවා කියලා කියන්නේ දරුවා කියන හැම දෙයකටම ඔබ ඇහුම්කන් දිය යුතුයි. එහෙනම් දරුවා කියන දේ හොඳින් ග්‍රහණය කරගන්න සවන් දීම ඉතාමත් වැදගත් වෙනවා. ඒකෙදී ඔබ
දරුවාට විවිධ පරාමිතීන් වලට එහෙම නැත්නම් ඔබගේ මිම්මෙම දරුවාව මයින්නේ නැතුව දරුවා පිළිබඳව දරුවාගේ මට්ටමින් සිතමින් ඒ දරුවාගේ ඕනෑපාකම් හොයලා බලන්න කටයුතු කරන්න ඕන. ඒ වගේම නොකළ යුතු කාරණේ තමයි ඔබ කිසිවිටකත් දරුවාව තවත් කෙනෙකු හා සංසන්දනය නොකළ යුතුයි. දරුවාව තවත් කෙනෙකු හා සංසන්දනය කිරීමෙන් සිදුවෙන්නේ ඔබගේ දරුවාට මානසිකව පීඩනයක් එල්ල වෙනවා. ඒ මානසික පීඩනයේ හේතුවෙන් ඒ දරුවාට යන්න තියෙන ගමන් මාර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා කිසිවිටකත් දරුවාව වෙනත් පුද්ගලයෙකු සමග සංසන්දනය නොකිරීමට වග බලා ගන්න. ඒ වගේම යහපත් මානසික මට්ටමකින් ඔබේ දරුවාට සලකන්න. එතකොට පුළුවන් ඔබේ දරුවාව හොඳ උසස් පුද්ගලයෙක් බවට පත් කරගන්න. ඒ වගේම ඔබේ දරුවාට හැම වෙලාවෙම ඔබේ වටිනා කාලයෙන් සුළු මොහොතක් වෙන් කරන්න ඔබේ දරුවාගේ ඕනෑකම් හොයා බලන්න. ඒකෙන් ඔබත් දරුවාත් අතර තියෙන සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වෙනවා. හැම වෙලාවෙම දරුවා හා ඔබ අතර පවතින සම්බන්ධය වැඩි දියුණු වෙන විදිහේ ක්‍රියාකාරකම්, විනෝදාත්මක ක්‍රියාකාරකම් සිදු කරන්න. එහෙම සිදු කරලා ඔබේ දරුවා සහ ඔබ අතර තියෙන සම්බන්ධතාවය වැඩි දියුණු කරගන්න. එහෙම සම්බන්ධතාව වැඩි දියුණු කර ගැනීමෙන් පුළුවන් යහපත් මවක් පියක් ලෙස, පිය කෙනෙකු ලෙස යහපත් මව්පිය භාවයකින් යුතුව මෙම ඔබේ පිපෙන්නට වෙරදරන මල් කැකුල, ඔබේ පුංචි සමනලයා මේ ලෝකය තුළ ලස්සනට පියාඹා යනවා. ඔබටත් නිරීක්ෂණය කරන්න, ඔබටත් බලන්න, ඈත සිතන් බලන්න, ළඟට ගෙනහල්ලා බලන්න, මේ ඕන විදියකින් ඔබේ දරුවාගේ ගුණ ගයන්නට ඔබට හැකියාවක් ලැබෙනවා. හැම වෙලාවෙම ඔබේ දරුවාගේ හොඳ, ඔබේ දරුවාගේ ගුණ ඔබේ දරුවාට ඇහෙන විදිහට කියන්න, ප්‍රකාශ කරන්න. කිසිම විටක ඔබේ දරුවාව තවත් කෙනෙකු හා සංසන්දනය නොකරන්න. බොහොම ස්තුතියි.